ශ්‍රී ලංකා හමුදා ඉතිහාසය තුළ බිහි වූ කැපී පෙනෙන නිලධාරීන් අතුරින් හමුදා සමාජිකයින් අතර මෙන්ම සිවිල් ජන සමාජයේද වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ මිලිටරි නායකයා ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවේයි කිවහොත් අතිශෝක්තියක් නොවේ දූරාවලී න්‍යාය අකුරටම පිළිපදින යුද හමුදාව තුල වූද කිසිදු නිලභේදයකින් තොරව පරිපූර්ණ මානව දයාවෙන් යුතුව කනිෂ්ඨතම සොල්දාදුවාට පවා සැලකූ ඔහු උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි හදවත් ඇත්තෙකු ලෙස සොල්දාදුවාගේ ආත්මය තුල නිදන්ගත වුණා ඊලාම් යුද්ධය ආරම්භ වී ගත වූ මුල් දශකයේ තුල යුද හමුදාව විසින් දියත් කරන්නට යෙදුනා වූ සෑම ප්‍රධාන යුද මෙහෙයුමකටම නායකත්වයේ දුන්නේ ඔහුයි එකී මෙහෙයුම්වල සාර්ථකත්වයේ උදෙසා සොල්දාදුවාගේ හදවත ස්පර්ශ කළ හැකි ඔහුගේ ප්‍රතිරූපයත් තවත් එක් සටන් සගයෙකුගේ අනුපමේය දායකත්වයත් බෙහෙවින්ම ඉවහල් වුණා නමින් මේජර් ජෙනරාල් විජේ විමලරත්න නම් වූ ඔහු සටන් ශිල්පයේහි මෙන්ම යුද උපක්‍රමයන්හිද කෙළ පැමිණි අයෙක් මෙම නිලධාරීන් දෙදෙනාගේ සුසංයෝගය යුද හමුදාවට ඉමහත් ශක්තියක් වුණා මෙන්ම ත්‍රස්තයින් බලවත් ලෙස නොරිසුම් සහගත භාවයට පත් කළා එම නිසා එම වකවානුවේ එල්ටීටී ඝාතන ලයිස්තුවේ ඉහළින්ම සිය නම සටහන් කරගන්නටත් මේ නිලධාරීන් දෙදෙනාට සිදු වුණා ඔවුන් විසින් වියත් කරන්නට යෙදුනා වූ මෙහෙයුම් ගැනත් ඔවුන්ගේ අකල් වියෝව සිදු වූ එම දෛවෝපගත සිදුවීම පිළිබඳවත් ඔබට මින් පෙර තොරතුරු ගෙන ආවා මතක ඇති මෙම ජේෂ්ඨ රණවිරුවන් දෙදෙනාගේ සේවය ජාතියට අහිමිව ගොස් වසර 30ක් සපිරෙන මේ මොහොත ඔවුන් පිළිබඳ ඔබ නොදන්නා තොරතුරු ඉදිරිපත් කරන්නට සුදුසියයි නැනස අපතීරණය කළා ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජේ විමලරත්න නම් අසහාය වීරුවන්ගේ ජීවිතවල ඔබ මෙතෙක් නොඇසූ කතා පුවතයි මේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව සහ ලෝනා රත්පත්තේ කොබ්බෑකඩුව යන උඩරට ප්‍රභූ පැලැන්තියේ මාපිය යුවලට දාව 1940 ජූලි 27 වනදා උපන් එම පවුලේ දෙවැනි දරුවාට නම් තැබුවේ ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව හැටියටයි මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් පෙර පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු 1948 දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළු වුණා ක්‍රමයෙන් කරදඬු උස්මහත් වූ කොබ්බෑකඩුව යෞවනයා නිතැතින්ම සිය සගයින් අතර ප්‍රමුඛයා බවට පත් වූයේ ඔහු සතුව පැවති නිසඟ නායකත්ව ගුණාංග හේතුවෙන් බව ඔහුගේ ගුරුවරුන් මෙන්ම සමකාලීනින්ද පිළිගන්නා කරුණක් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද එක ලෙස ඇලුම් කළ කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසලේ රග්බි හොකී ක්‍රිකට් සහ පැසිපන්දු යන ක්‍රීඩාවන් හිදී සිය පාසල නියෝජනය කරා 1959 වසරේදී ත්‍රිත්ව විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වයේ සිටු ඔහු එම වසරේම විද්‍යාලීය හොකී කණ්ඩායමේ උපනායකත්වයේද උසුලනු ලැබුවා මීට අමතරව පාසල් ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කළ ඔහු හොකී ක්‍රීඩාව සඳහා වූ පාසල් වර්ණයන්ගෙන්ද රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රධානය කරන උසස්ම ඇගයීම වන රග්බි ලයන් නම් සම්මානයෙන්ද පිදුම් ලැබුවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ තරඟ විභාගයේ ඉහළින්ම සමත් වූ ඔහු පේරාදෙණිය සරසවියට ඇතුළු වීම සඳහා වරම් ලබා ගත්තා. කෙසේ නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පසෙකලා හමුදා වෘත්තිය තෝරාගත් ඔහු 1960 මැයි මාස 25 වනදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනේ ආධුනික කැඩට් නිලධාරියෙකු ලෙසයි. කෙසේ නමුත් යුද හමුදාව තෝරා ගැනීම හේතුවෙන් ත්‍රිත්ව විද්‍යාලයේ විශිෂ්ටතම ශිෂ්‍යයා හට ලබා දෙන රයිට් ගෝල්ඩ් මෙඩල් නම් පදක්කම ඔහුට අහිමිව ගියා. මාස 3ක මූලික පුහුණුව දියතලාව යුද හමුදා කඳවුරේදී සම්පූර්ණ කළ ඔහු වසර 2ක පූර්ණ කාලීන පුහුණුවක් සඳහා බ්‍රිතාන්‍යයේ සෑන්ඩර්ස් රාජකීය හමුදා පුහුණු විද්‍යාපීඨය වෙත යවනු ලැබුවා. පසු කලක යුද හමුදාපති ධුරයට පත් වූ ලුතිනන් ජෙනරාල් ජෙරි ද සිල්වා සහ තවත් කැඩට් නිලධාරීන් දෙදෙනෙකු කොබ්බෑකඩුව කැඩට් නිලධාරියාගේ පාඨමාලා සගයින් බවට පත්ව සිටියා. පුහුණුව සාර්ථකම නිම කළ ඔහු 1962 දී පෙරලා ලංකාවට පැමිණි අතර ඔහු එම වසරේ අගෝස්තු 3 වනදා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස අධිකාරිය ලැබුවා. සන්නාහ සන්නද්ධ බලකායේ පළවෙනි නිරීක්ෂණ රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද ඔහු යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් රග්බි ක්‍රීඩාවෙහිද නියැළුණා. සන්නද්ධ රත සටන් පිළිබඳව හැදෑරීම සඳහා නැවත වතාවක් 1964 දී බ්‍රිතාන්‍යයේ බෝවින්ටන් හමුදා විද්‍යාපීඨයේ වෙත යවනු ලැබූ ඔහු 1966 දී පෙරලා මව්බිමට පැමිණියා. 1966 මැද භාගයේදී එවකට පැවති ඩඩ්ලි සේනානායක මහතාගේ රජය හමුදාපති ධූරේ සිළු මේජර් ජෙනරාල් රිචඩ් උඩුගම වෙත හමුදා කුමන්ත්‍රණ චෝදනාවක් එල්ලකොට ඔහුව ධූරයෙන් ඉවත් කරනු ලැබුවා.
හමුදාපතිවරයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කපිතාන් කොබ්බෑ කඩුවද එකී කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකොට 1967 දී අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා। කිසිවකින් පසුබට නොවන වීරයක් සතු වූ කොබ්බෑ කඩුව යවුවනයා තමන්ට ලැබුණු දඬුවම තමා සිප් සතර හැදෑරූ පාසල් මෑණියන් වෙනුවෙන් තම කාලයේ සහ ශ්‍රමය යෙදවීමට ලැබූ අවස්ථාවක් බවට පත් කරගත්තා। 1968 සිට 1970 දක්වා ත්‍රිත්ව විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ පුහුණු කරු වශයෙන් ක්‍රියා කළේ ඔහුයි। ඔහුගේ මග පෙන්වීම යටතේ බ්‍රැඩ්බි ශූරතාවය මෙන්ම ලීග් තරඟාවලියෙහිද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට ත්‍රිත්ව කණ්ඩායම සමත් වුණා। එමෙන්ම මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් රග්බි ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ ඔහු 1969 වසරේදී එම කණ්ඩායමට නායකත්වයද ලබා දුන්නා। ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ උච්ච ස්ථානයේ වශයෙන් හැඳින්විය හැකියි। 1970 වසර ඔහුගේ ජීවිතයේ වාග්ය සම්පන්නතම එකක් හැටියට හැඳින්විය හැකියි। ලාලනී රත්පත්ත මෙනවිය සමගින් විවාහ වූ ඔහු දියණියන් දෙදෙනෙකු සහ එක් පුතුණුවෙකු මෙලවට බිහි කළා। එමෙන්න එම වසරේ සිදු වූ ආණ්ඩු පෙරලියත් සමගින් හමුදා කුමන්ත්‍රණ චෝදනාවට ලක් වූ සියලු දෙනාම එම චෝදනාවලින් නිදහස් කරනු ලැබූ අතර ඔහුව සියලු වැටුප් සහ වරප්‍රසාද සමගින් කපිතාන් නිලයෙහි යලි පිහිටුවනු ලැබුවා। යුද හමුදා සේවයට යලි අන්තර්ග්‍රහණය වීමෙන් නොබෝ කලකට පසුව ආණ්ඩු විරෝධී තරුණ නැගටීමක් පිළිබඳව ඔහු වගකීම්ට අනතුරු හැඟ වූ නමුත් 1971 ජවිපෙ කැරල්ල දියත් වන තුරුම ඒ පිළිබඳව අදාළ බලධාරීන් තැකීමක් නොකිරීම විමතියට කාරණයක්। කැරල්ල මැඩ පැවැත්වීමේදීද භාර දූර කාර්යභාරයක් ඉටු කළ ඔහු ඉන් අනතුරුව මේජර් නිලයට උසස් කරවනු ලැබූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ආරක්ෂක නිලධාරියා ලෙස පත් කරනු ලැබුවා। 1974 දී ඔහු මාණ්ඩලික පාඨමාලාව හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා මාණ්ඩලික විද්‍යාලයට ඇතුළු වුණා। ඉන් අනතුරුව කෙටි කලක් සිය රෙජිමේන්තුවේම රාජකාරී කළ ඔහු යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂකය වෙත අනුයුක්ත කරනු ලැබුවා। දේශපාලන පරිගැණීම් වලට තවත් වරක් ලක් වූ ඔහු 1977 ආණ්ඩු පෙරලියත් සමගින් නැවත වතාවක් රාජකාරී තහනමකට ලක් වුණා। කෙසේ නමුත් නොබෝ කලකින්ම යලි සේවයෙහි පිහිටවනු ලැබූ මේජර් කොබ්බෑ කඩුව නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා පිහිටවනු ලැබූ ටැෆායි නම් හමුදා ඒකකයට අනුයුක්ත කෙරුණා। මෙහි රාජකාරීන් බොහෝ දුරට යාපනයේ අර්ධද්වීපයට සීමා වූ අතර පසු කලක දෙහිවින් ප්‍රයෝජනවත් වූ යාපනයේ අර්ධද්වීපයේ පිළිබඳව මනා වැටහීමක් ලබා ගන්නට මෙහිදී ඔහුට හැකි වුණා। 1981 දී හමුදාධිපති ධූරයට පත් වූ ලුතිනන් ජෙනරාල් තිස්ස වීරතුංගගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා වශයෙන් රාජකාරී කළ ඔහු ලුතිනන් කර්නල් ධූරයට උසස් වීමක් ලැබුවා। හමුදා නිලධාරියෙකු ලබන ඉතාම තෘප්තිකර රාජකාරියක් වශයෙන් සැලකෙන සිය මව් ඒකකය වන සන්නාහ සන්නද්ධ බලකායේ පළවෙනි නිරීක්ෂණ රෙජිමේන්තුවට 1983 සිට 1985 දක්වා ඔහු විසින් අනදීම කරනු ලැබුවා। 1985 දී ස්ථාන මාරු වීමක් ලබා වවුනියාවට ගියදා පටන් ත්‍රස්තවාදයේ මැඩලීමේ මෙහෙයුම් සඳහා ඔහු මුළුමනින්ම සිය කාලය සහ ශ්‍රමය වැය කරන්නට වුණා। ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.ට එරෙහිව දියත් කළා වූ ප්‍රථම සංවිධානාත්මක මෙහෙයුම වූ වඩමාරච්චි මෙහෙයුම ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ ඔපරේෂන් ලිබරේෂන් මෙහෙයුමේ පෙරගමන්කරුවා වූයේද බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑ කඩුවයි। 1989 දී බ්‍රිතාන්‍ය ආරක්ෂක අධ්‍යයන කටයුතු පිළිබඳ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එයින්ද ඉතා විශිෂ්ට ලෙස සමත් වුණා। 1990 දී පෙරලාසිය මෞරට පැමිණි බ්‍රිගේඩියර් කොබ්බෑ කඩුව දෙවන ඊළාම් යුද්ධයේ සම්පූර්ණ බර මුල සිටම සිය දෙවුර මත හොවාගෙන කටයුතු කරන්නට වුණා। සටන නැගෙනහිර පළාතේ වුවද මන්නාරමේ යාපනය හෝ වන්නියේ වුවද සමස්ත යුද හමුදාවේ ගැලවුම් කාර්යා බවට පත් වූයේ ඔහුයි। එම වසරේම ඔහු මේජර් ජෙනරාල් නිලයට උසස් වීමක් ලැබුවා। යාපනයේ කොටුව කඳවුර මුදවා ගැනීම සඳහා දියත් කළ ත්‍රිවිධ බලය සහ අලිමංකඩ කඳවුර ත්‍රස්ත ග්‍රහණයෙන් බේරා ගැනීම සඳහා දියත් කළ බලවේගය ආදී මෙහෙයුම් ඔහුගේ රණකාමීත්වය මැනවින් ප්‍රකට කළ අවස්ථාවන් වශයෙන් හැඳින්විය හැකියි। රණබිමේ ප්‍රදර්ශනය කරන ලද සුරුවිරුකම් වෙනුවෙන් ඔහු රණ වික්‍රම සහ රණ ශූරය යන පදක්කම් වලින් පිදුම් ලබා තිබෙන අතර 32 වසරක අනදි භවණීය සේවය වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණේ සහ උත්තම සේවා පදක්කම ආදී පදක්කම් රැසකින් පිදුම් ලබා තිබෙනවා। මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුවගේ දීර්ඝකාලීන සටන් සගයා වූ මේජර් ජෙනරාල් විජේ විමලරත්න පිළිබඳව මතකාවර්ජනය දිගහරින්නට මෙලෙසින් ආරාධනා කර සිටිනවා। 1940 අගෝස්තු මාස 25 වනදාට මෙලව එළිය දුටු විජේ විමලරත්න දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක සමාජිකයෙක් වුණා।
කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්ස් 4 හැදෑරූ විජේ විමල රත්න ශිෂ්‍යයා 1962 අගෝස්තු මාස ආධුනික කැඩට් නිලධාරියෙකු ලෙස යුද හමුදා සේවයට එක් වුණා. ඉන්දියානු හමුදා විද්‍යාපීඨයේදී මූලික පුහුණුව ලැබූ ඔහු අද දක්වාම විදේශිකයෙකු හට ඉතාමත් කලාතුරකින් ගුව හිමි නොවන තනතුරක් වන බටැලියන් කැඩට් ඇජුටන් යන තනතුර ලබන්නට තරම් අති දක්ෂයෙක් වුණා. පුහුණුව නිම කිරීමෙන් පසු 1963 අගෝස්තු පළවෙනිදා අධිකාරී ලත් නිලධාරියෙකු බවට පත් වූ ඔහු අභිනවයෙන් ස්ථාපිත ගැමුණු හේවා පාබල රෙජිමේන්තුවට සම්බන්ධ වුණා. ප්‍රථමයෙන් පළවෙන ගැමුණු හේවා බලයනියට සම්බන්ධ වී කටයුතු කළ හෙතෙම 1968 දී දෙවන ස්වේච්ඡා ගැමුණු හේවා බලයනියේ විධායක අධිකාරී ලෙසින් පත්වීම ලැබුවා. මැලේසියාවේ ස්ථාපිත බ්‍රිතාන්‍ය වනගත සටන් පුහුණු පාසලේ වනගත සටන් පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ ඔහු ඉන් අනතුරු 1970 දී දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණු උපදේශකයෙකු වශයෙන් පත් කරනු ලැබුවා. පසු කලක හමුදාවේ ඉහළම තනතුරු සඳහා පත් වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජෙනරාල් ශාන්ත කෝටේගොඩ සහ මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි වැන්නවුන්ද රටේ ආරක්ෂක ලේකම් සහ ජනාධිපති ධූරයේ හෙබ වූ ගෝඨාභය රාජපක්ෂද ඔහුගේ එවකට ශිෂ්‍යයින් අතර වුණා. නගරබද සටන් කලාව සහ ප්‍රතිත්‍රස්ත සටන් කලාවද යුද හමුදාවට හඳුන්වා දීමට විශාල සේවයක් ඉටු කළ ඔහු වසර ගණනාවක් උපදේශකයෙකු වශයෙන් කටයුතු කළා. එමෙන්ම ඔහු 1979 දී යුද හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශක වශයෙන් පත් කරනු ලැබුවේ පුහුණුව හමුදා සමාජිකයෙකු හට ලබා දිය හැකි උසස්ම සුබසාධනය බවට ඔහු තුල වූ බලවත් විශ්වාසය නිසාමයි. කැම්බර්ලිහි පිහිටි බ්‍රිතාන්‍ය යුද හමුදා මාණ්ඩලික විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාව හදාරා සිටි ඔහු යුද න්‍යායෙහි යුද ශ්‍රේෂ්ත්‍රෙහි මෙන්ම පරිපාලනයේහිද එක ලෙස සමත්කම් දැක්වූවෙකු බව සපත කළා. මානෙල් විමලරත්න මහත්මිය සමගින් විවාහව සිටි ඔහු පුතුන් දෙදෙනෙකුගේ සහ එක් දියණියකගේ පියෙක්. කොළඹ රාජකීය විද්‍යාලයේම ගුරුවරියක ලෙස සේවය කළ විමලරත්න මැතිණිය සිය ස්වාමි පුරුෂයාගේ ගමන් මගම යමින් සිය ශිෂ්‍ය පරපුර රට ජාතියට හිත ඇති පිරිසක් බවට පත් කරන්නට ඉමහත් වෙහෙසක් ගත්තා. ඔහුගේ පුත්‍රයෙකු වන වෛද්‍ය හිරාන් විමලරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකායට බැඳී සේවයේ නිරතව සිටිනවා. සමස්තයක් ලෙස යුද හමුදාවේ සටන් නිපුණතාවය ඉහළ නැංවීම සඳහා අනුපමේය දායකත්වයක් දක්වන ලද ඔහුගෙන් යුද හමුදාවට සිදු වූ සුවිශේෂීම සේවය නම් ඊලාම් යුද්ධයේ පුරාවට ජයකෙහෙළි නැංවූ වික්‍රමාන්විත ගජබා රෙජිමේන්තුව බිහි කිරීමේ පුරෝගාමියා වශයෙන් ඉටු කළ මෙහෙයයි. විනය විරෝධී හැසිරීම් මත විසුරුවා හරින ලද ගජබා රෙජිමේන්තුව සහ පිරිස් බලයේ හිඟකම හේතුවෙන් අත්හර දමනු ලැබූ විජයබාහු රෙජිමේන්තුවේ බට පිරිස් එක්කොට 1983 ඔක්තෝබර් 14 වනදා ගජබා රෙජිමේන්තුව ස්ථාපිත කෙරුණේ ඔහුගේ නායකත්වයේ යටතේයි. ඒත් සමගින් ලුතිනන් කර්නල් නිලයට උසස් වීමක් ලැබූ ඔහු ගජබා රෙජිමේන්තුව උසස් සටන්කාමී හැකියාවන්ගෙන් යුත් විනයගරුක සේවයට ඇතකැප වුණ වෘත්තීමය සටන් ඒකකයක් බවට පත් කරන්නට දිවාරෑ නොබලා වෙහෙස මහන්සි වුණා. එහි ප්‍රතිඵල කෙතරම්ද යත් විජයග්‍රාහී සිව්වැනි ඊලාම් යුද්ධයේ සටනට නායකත්වයේ දුන් 53 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, 57 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 58 වන සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ 59 වන සේනාංකයේ චාගි ගාල්ලගේ මෙන්ම යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ විශේෂ බලකා බලසේනාධිපති බ්‍රිගේඩියර් නිර්මාල් ධර්මරත්න ආදීන් සියලු දෙනාම ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ දක්ෂයින් වුණා. ගජබා රෙජිමේන්තුව ආරම්භයේ සිට 1987 දක්වාම පළවෙනි ගජබා බලෑනියට අනදුන් ඔහුගේ සමස්ත කාලයම උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරීන් සඳහාම වෙන් කෙරුණ අතර වඩමාරච්චි මෙහෙයුමේ යාපනය බලසේනාවේ බලසේනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා බලෑනියේ වගකීම මේජර් ගෝඨාභය රාජපක්ෂ වෙත පැවරුවා. එමෙන්ම යුද හමුදා විශේෂ බලකායේ පූර්වගාමීන් වූ 1985 දී ස්ථාපිත ක්ෂණික විහිදුම් බලකාය බිහි කිරීමේදීද කර්නල් විජේ විමලරත්නයන්ගේ මඟ පෙන්වීම ඉමහත් ශක්තියක් වුණා. වඩමාරච්චි මෙහෙයුම අතරමඟ නවතා දමන්නට සිදුවීමෙන් අනතුරුව ඇති වූ ජවිපෙ දෙවන කැරැල්ල හමුවේ කොළඹ නගරයේ ආරක්ෂාව භාරව ඔහුව පත් කළ අතර 1988 දී ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මෙන්ම මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙසද පත් කෙරුණා. සටන් බිමේදී දක්වන ලද කාර්යශූරත්වයේ වෙනුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් වලින්ද 30 වසරක නොකැලැල් සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම සහ විශිෂ්ට සේවා විභූෂණයෙන්ද ඔහු පිදුම් ලබා තිබෙනවා. මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධ වූ මෙහෙයුම්වල ඔබ කිසිදා නොඇසූ තොරතුරු මෙන්ම ඔවුන්ගේ සේවය ජාතියට අහිමි කළ දෛවෝපගත දිනයේ තොරතුරු දැනගන්නට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි ඇති ලින්ක්ස් වලට පිවිසෙන හැටියට මතක් කරනවා.
ජාතියට ජීවේ දෙන්නට සිය ජීවිතය කැප කළ විරුවනි හිරු නැගෙන උදයේ හිරු බැස යන සන්ධ්‍යාවේ බැටි සිටින් අප ඔබ සිහි කරමු ඔබ දෙපළ ඇතුළු රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට උතුම් වූ නිර්වාණ සුවය අත් වේවා නැනස YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා ආයුබෝවන්.